පල්ලෙහාට අරන් එනවා. දැන් සම්මාදිට්ඨිය ශක්තිමත්, සම්මාදිට්ඨිය ශක්තිමත් වුණ තැනදී හේතුඵල ධර්මයන් විසින්ම සම්මා සංකප්පයන් සකස් කරනවා පිංගතුනි. මොනවාද සම්මා සංකප්ප කියන්නේ? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පය පිංගතුනි. එයා දැන් කාටවත් හිංසා කරන්නේ, වචනකින් හිංසා කරන්නේ, ඉරියව්වකින් හිංසා කරන්නේ. ඇයි පිංගතුනි? එයා දැන් දන්නවා සම්මා දිට්ඨියේ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව මං කාට හරි හිංසාවක් කළොත් පටිච්ච සමුප්පන්නව ඒ හිංසාව මට ලැබෙනවා කියලා එයා දන්නවා පිංගතුනි. ඒ නිසා යා නිරේතුරුවම කෙනෙක්ගේ හිනා තමන් හිනා වෙලා හරි කෙනෙක්ව සතුටු කරනවා. එයාට පුළුවන් නම් කෙනෙක්ව වචනයක් කතා කරලා සතුටු කරන්න, එයා වචනයක් කතා කරලා සතුටු කරනවා. එයාට පුළුවන් නම් යම් ක්‍රියාවක් සිදු කළා ඒ තුලින් කෙනෙක්ව සතුටු කරන්න, එයා සතුටු කරනවා. යම් උදව්වක් කරලා කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නම් එයා සතුටු කරනවා. එයා දන්නවා කෙනෙක්ව සතුටු කරන සෑම මොහොතක් පාසාම සම්මා සංකප්පයන් තමා තුල වැඩෙනවා කියලා පිංගතුනි. දැන් ඔබ රාජකාරී ජීවිතයට යන්න, රාජකාරී ජීවිතයේ ඔබේ ඉදිරියට එන සේවාදායකයා ඔබ ප්‍රමාද කරනවා නම්, පරක්කු කරනවා නම්, අද කරලා දෙන්න පුළුවන් වැඩේ හෙටට කල් දානවා නම්, සෑම මොහොතකම ඔබ සම්මා සංකප්පයන් දුර්වල කරගන්නවා පිංගතුනි. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ උතුම් සම්මා සංකප්ප දවසේ පැය 24 පුරාම අපිට වඩන්න පුළුවන් පිංගතුනි. ඔබ හිතන්න ඔබ මහපාරක වාහනයක් අරන් යනවා කියලා, කහිරක් ළඟින් අම්මා කෙනෙක් පයින්න හදනවා. ඔබ තිරිංග තද කරලා ඒ අම්මාට පයින්න ඉඩ ලබා දෙනේ සිතුවිල්ල තුල මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැඩිලා පිංගතුනි. ඔබ හිතන්න ඔබ වාහනයක් පැදවගෙන යනවා, මඩවලක් තියනවා, දරුවෙක් ඉන්නවා. ඔබ දන්නවා මෙතනින් හයියෙන් ගියොත් මඩවලේ මඩවලින් දරුවා නැහැ වෙයි කියලා. ඔබ වාහනේ තිරිංග තද කරන මොහොතේ සකස් වෙන සිතුවිල්ල තුල මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැඩෙනවා පිංගතුනි. ඒ හිතන්න ඔබ දරුවෙක් හැටියට ඔබ උදේ රාත්‍රී දෙකේ අම්මා තාත්තාට වන්දනා කරනවා කියලා සුවපත් වේවා කියන චිත්තයෙන් ඒ වන්දනා කරන සිතුවිල්ල තුල මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම වැඩෙනවා පිංගතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න දවසේ පැය 24 පුරාවට පිංගතුනි මේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ජීවිතයක් බවට පත් කරගන්න. එතෙන්දි සම්මා සංකප්ප වැදගත්. ඔබ අවිහිංසා සංකප්පය තුල ජීවත් වෙන්න, කාටවත් හිංසා කරන්න එපා. සමාජයේ ඕන කෙනෙක් ඕන දෙයක් කරපු දෙන් ඔබ සමාජයේ යන දිශාවට නෙමේ ආයුත්තේ. සමාජයේ ගමන් කරන්නේ දුක දිශාවටයි පිංගතුනි. ඔබ සැපය සොයන කෙනෙක් නම් දුකෙන් සැපෙන් දෙකෙන්ම මිදෙන මාර්ගයේ සොයන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ කිව්ව මාර්ගයයි ඔබ ගමන් කරන්න ඕනේ. එනිසා ඔබ නිරේතුරුව අවිහිංසාව තුළ ශක්තිමත් වෙන්න. ඊළඟට අව්‍යාපාද සංකප්පය ඔබ කේන්ති ගන්නෑ, ද්වේෂ කරන්නේ, වෛර කරන්නේ, නපුරුකම් කරන්නේ. වර්තමාන සමාජයේ පින්වතුනි කේන්තිය දේශය බලවත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම කේන්තිය පරිගැනීම දක්වා, නපුරුකම් දක්වා, මිනිමරා ගැනීම දක්වා සමාජය අරගෙන යනවා. ඇයි? සම්මා සංකප්ප දුර්වලයි පින්වතුනි. ඒ නිසා නිරේතුරුවම අව්‍යාපාදයේ තුල ශක්තිමත් වෙන්න. කේන්තියක් ආපු වෙලාවට කේන්තිය ආදීනවය දකින්න, කේන්තිය ආස්වාදයට යට වෙන්න එපා. කේන්තිය ආස්වාදයට යට වුණොත් පිංගතුනි ආදීනවය බරපතලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කේන්තිය ආදීනවය මොකද්ද? ඔබ කේන්ති ගන්න කෙනෙක් නම් මරණාසන්න මොහොතේ කේන්තියක් උපාදානය වුණොත් ඊළඟ ජීවිතේ විසකුරු සර්පෙක් වෙලා උපදින්න පුළුවන්. පිංගතුනි ඔය විසකුරු සර්පයෝ ඉන්නවනේ, පැන පැන දෂ්ට කරනවා, දෂ්ට කරපු ගමන් මැරෙනවා. ඔය විසකුරු සර්පයෝ කියන්නේ වෙන කවුරුත් නෙමේ, පෙර ජීවිතේ ද්වේෂය වැඩුවා වූ මිනිස්සෙයින්මයි පිංගතුනි. බලන්න වර්තමානයේ ද්වේෂය නිසා කොයිසම් බරපතල දේවල් කරනවද කියලා. මිනිස්සයෝ අමු අමුවේ මරනවා, කෑලි වලට කපනවා, පෙති කපනවා. මෙවැනි ද්වේෂ සහගත මිනිස්සයෝ මරණාසන්න මොහොතේ මේ ද්වේෂයට අදාළව
අර තිරිසන් පිංගතුනි විසකුරු සර්පයෝ වෙලා ඉපදෙනවා. ඒ වගේම තිරිසන් ලෝකේ ජීවත් වෙන කිඹුලා කිඹුලිය වැනි සත්තු ගන්න පෙර ජීවිතයේ දේශය වැඩුවා වූ මිනිස්යෝමයි පිංගතුනි. ඒ වගේම යක්ෂයෙක් යක්ෂණියක් ගන්න පෙර ජීව දේශේ ඵලයක්මයි. ඒ වගේම විරූපී මිනිස්සෙක් ගන්න පෙර දේශේ ඵලයක්මයි. අන්නාදීනවය පිංගතුනි, ආදීනවය දීර්ඝයි. එනිසා කේන්තිය සකස් වෙද්දි කෙටි ආස්වාදයට යට වෙන්න එපා. ඒ ආස්වාදයේ යටපත් කරගෙන ආදීනවය දකින්න. ඔබ හිතන්න ඔබට ඊයේ දවසේ කේන්තියක් ආවා කියලා. දැන් ඒ කේන්තිය තියෙනවද? නෑ පිංගතුනි. ඊයේ දවසේ කේන්තිය තිබ්බා, දැන් නෑ. නමුත් මේ මොහොතේ ඔබට ඒ කේන්තිය නැති වුණත් ඊයේ ඇති වුණා වූ කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලය විපාකය පිණිස ඔබේ පිටිපස්සේ තියෙනවා. ඔබ දැස් දෙක පියාගෙන දකින්න, මුළු ජීවිත කාලය පුරාවට ඔබ කොච්චර කේන්ති ගන්නද? ඒ එකම කේන්තියක්වත් දැන් ඔබට අයිතිද? නෑ පිංගතුනි. පස්ස පච්චයා වේදනා. එනිසා එකම කේන්තියක්වත් ඔබට අයිති නැති වුණත් ඒ කේන්ති නිසා සකස් වුණා වූ අකුසල් විපාකය පිණිස ඔබේ පිටිපස්සේ තියෙනවා පිංගතුනි. එනිසා මෙන්න මේ අතාර්ථය දකින්න. දැකලා නිරේතුරුව මෙත් සිත මෛත්‍රී සිත ජීවිතයට එකතු කරගන්න. ඊළඟට නෙක්කම්ම සංකප්පය. නෙක්කම්මේ කියන්නේ අතහරිනවා. මොනවද එයා අතහරින්නේ? ලෝභ ද්වේෂ මෝහයන් අතහරිනවා පිංගතුනි. අලෝභ අද්වේෂ අමෝහයන් තුල ශක්තිමත් වෙනවා. වර්තමාන සමාජයේ නෙක්කම්ම සංකප්පය බලවත් ආකාරයෙන් දුර්වලයි පිංගතුනි. නිරේතුරු අපි ලෝභ සිත් ඇති කරගන්නවා. රූපය කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා. සැප වේදනා දුක් වේදනා කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා. හඳුනා ගැනීම කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා. සංස්කාරයන් කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා. විඥානීය දැනීම කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා. ලෝභ සිත් ඇති වෙන්න තව තව සක්කාය දිට්ඨිය අපි පුරව ගන්නවා පිංගතුනි. අපි පින්කමක් කරන්න ගියත් ලෝභ සිත් ඇති කරගන්නවා. පිරිකර ටික දෙන්නාවත් ලෝභ සිත් ඇති කරගන්නවා. සංස්කාර කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා. මේ සෑම ලෝභ සිතක් පිටිපස්සේම පිංගතුනි ද්වේෂය සැඟවිලා ඉන්නවා. ලෝභ සිතේ ඉදිරියේ ද්වේෂය ප්‍රකට නැහැ. ද්වේෂය අපි දකින්නේ නැහැ. ද්වේෂය ලෝභ සිත පිටිපස්සේ හැංගිලා ඉන්නේ පිංගතුනි. නමුත් මේ ලෝභ සිතට බාධා වෙන තැනදී අන්න ද්වේෂය මතුවෙනවා. ලෝභ සිතට බාධා වෙච්ච තැනදී ද්වේෂය මතුවෙන්නේ. එතෙක් ද්වේෂය ප්‍රකට නැහැ, සැඟවිලායි තියෙන්නේ පිංගතුනි. එනිසා ඔබ සකස් කර ගන්නා වූ සෑම ලෝභ සිතක් පිටිපස්සෙම ද්වේෂය සැඟවිලා තියෙනවා. ලෝභ සිතට බාධා වෙච්ච තැනදී ද්වේෂය මතුවෙනවා. ලෝභ ද්වේෂ මතුවෙන්නේ මෝහය නිසාමයි පිංගතුනි. අන්න ඒ නිසා නිරේතුරුවම නෙක්කම්ම සංකප්පය තුල ශක්තිමත් වෙන්න, පින්කමක් කරන්න ගියාත් නිරේතුරුව පිංගතුනි අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන් වැඩෙන ආකාරයෙන් නේදේ කරන්න. කළා ඔබේ සම්මා සංකප්පයන් ශක්තිමත් කරන්න. අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය තුල වර්තමාන සමාජයේ බලවත්ම දුර්වල වෙන මාර්ගාංගය පිංගතුනි. පින්වත් ඔබ මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. ඔබ මට නැවත නැවත ද්වේෂ කරන්න, මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත වෛර කරන්න, මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න, මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න, මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න, මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි.
පිංවතුනි සුන්දර සම්මා සංකප්පයන් වැඩෙන අර්ථයක් පිංවතුනි මොකද සංසාරයක් පුරාවට අනුන් නිසාම දිව්වා වූ පිරිසක් අපි පිංවතුනි මේ මොහොතේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ බව ගමනේ පටිච්ච සමුප්පන්නව අපි මේ දුවන්නේ අනුන් නිසාමයි පිංවතුනි අනුන් එරෙව්වා කියලා අපි ඔරවන්න ගියා අනුන් බැන්නා කියලා අපි බයින්න ගියා අනුන් විවේචනය කළා කියලා අපි විවේචනය කරන්න ගියා අනුන් නපුරුකම් කරා කියලා අපි නපුරුකම් කරන්න ගියා පිංගතුනි ඒ නිසා අනුන් නිසාම දුවන්නා වූ පිරිසක් බවට අපි පත් වෙලා තියෙනවා ඒ නිසා පිංගතුල්ලා මේ උතුම් සම්මා සංකප්පයන් ජීවිතේ තුලින් දකින මොහොතේ ඔබ තුලින් තමා තීන්දුවක් ගන්න මම නවතිනවායි කියලා පිංගතුනි ඔබ නවතිනවායි කියලා ඔබ නවතින්න දුවන කෙනෙක් ලෝකේ දුවද්දී දුවපු දෙන් එදා දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේ පසුපස්සේ වෛරී භාවයෙන් එළවගනේද්දී බුදුරජාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය ළඟ නැවතුණා පිංගතුනි බුදුරජාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය ළඟ නැවතෙද්දී දේවදත්ත නැවතුනේ අවීචි මහා නිරයේ එදා කෝකාලිත හාමුදුරුව නපුරු කමින් සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පසුපස හබාගෙනෙද්දී සාරිපුත්ත මහරහසන් වහන්සේ ආර්ය මෛත්‍රිය ළඟ නැවතුණා කෝකාලිත හාමුදුරුව නැවතුනේ පදුම නිරයේ පිංගතුනි එනිසා පින්වත් ඔබ මේ මොහොතේ නවතින්න මෙතෙක් කල් අනුන් නිසා ඔබ සංසාරේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දුවලා තියෙනවා නිරයන් වලට වැටිලා නිරයන් 128 මහගෙදර කරගෙන ජීවත් වෙලා තියෙනවා අනුන් නිසා පිංගතුනි එනිසා අනුන් නිසා තව දුරටත් ඔබ දුවන්න එපා දුවන ලෝකෙට දුවන්න දීලා ඔබ නැවතුණා වූ සුන්දර මිනිසෙක් බවට පත් වෙන්න පිංගතුනි එය සුන්දර සම්මා සංකප්පයක්